සිල් දෙනා ඉත ආදරෙන් පිළිගන්නවා යේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසෙත් දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහට හොඳයි අපි අද ඉන්නේ හිඹුටාන පැත්තේ අපේ ගෙදරක මම කිව්වා එක එක දවස් වලට අපි එක එක ගෙවල් වල ඉන්නවා අද අපි ඉන්නේ චන්දු සහෝදරයා ගෙදර අපි මෙතන ඉඳලා කතා බහට එකතු වෙනවා අපිත් එක්ක ඉන්නවා කීප දෙනෙක් ගොඩක් කට්ටිය රැස් වෙන්න බෑ ඒක නිසා ටික දෙනෙක් ඉන්නවා නේ අපි ඇවිල්ලා ඉන්නවා දෙවියන් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහට ඉතින් මේ දවස්වල ලොකු කතාවක් යනවා ලෝකේ වටේම ඒ තමයි මේ සමහර කණ්ඩායමක් කියාගෙන යනවා යේසුස් වහන්සේ තුල ඉන්න සියලු දෙනා නැත්තම් ගැලවීම ලැබපු නැත්තම් යේසුස් වහන්සේ පිළිගත් බෞතිස්ම වෙච්ච ඔක්කොම ළම ඔසව ගැනීමෙදී යනවා හරි ඒගොල්ලන්ගේ ජීවිත මොන ආකාරයෙන් තිබුණත් ඒගොල්ලන්ගේ ජීවිත කොහොම තිබුණත් බෞතිස්ම වුණා නම් ඔයා ස්වර්ගයට යනවා යේසුස් වහන්සේ ඔසව ගැනීමෙදී අපි ඔක්කොම යනවා කියලා හැම කට්ටියක් කියාගෙන යනවා දැන් අපි කියනවා හැම නෙමෙයි කියලා මම හැම කියන්නම්කෝ දැන් ඕකත් එක්ක ලොකු කතා බහක් මේ දවස්වල යනවා කියලා මට අද එක සහෝදරෙක් කිව්වා මම අද කරපු ස්ටඩි එකක් වෙලාවේදී ඒක නිසා මම හිතුවා අද ඒ ගැනම පොඩ්ඩක් කතා කරමු කියලා බයිබලේ මොකද්ද කියන්නේ දැන් මම කියන්නේ අපි කියනවා මෙහෙමයි තව කට්ටියක් කියනවා නෑ කියලා නේද ඒතරයි බලමු කතා බහ කියන්නේ ඒක නේ බලමු මොකද්ද බයිබලේ කියන්නේ දැන් බයිබලේ ගැන කතා කරනකොට දෙවියන් වහන්සේගේ වචනය උප්පත්ති පොතේ ඉඳලා එළිදරව් පොත වෙනකන්ම බයිබලේ एक आपहु किया उत्पत्ति पोते इंदर पोत वेनकाम देवियान वहां से वचने आप एकोटा सा मुलु ओक्कोम एक आप किया बाइबले नत्तन देवियान वहां से वचने एक तैनकिंग आप अरा कथाकरण कोट ए कथाकरण अर्थकथने इदिरिपत करण दे मुलु लियवीलट एक वेन्नोने हेम तंटम एक उत्पत्ति पोते कथाकरण दे इधर पोते कथाकरण दे एक मम ईयतेम गत्ता लिदरा पोते करगन लिदरपोते मे गलाति पोते करगन अभी उत्पत्ति पोते गिया एक आत्मेन महन से अर्थकथने कर्णकुट करा तेनिस अट बै अट ओनो न विधियट एक पदारंग अर्थकथने करा हेम करा पूर्वं करोत्कंगेन्नता विनतन कट एना एक विरुद्ध एनिस बैबले मुखादपीट किया येसुस वहां से ईम ज्ञान सह सूदान वीम ज्ञान सह मोनवागे आयद स्वर्गेट यानी येसुस वहां से गेम වචනයක් මම ඉස්සල්ලා කියලා මම පටන් ගන්නම් මේකට අපි බයිබලේ මේ පෙරලන්න ඕනේ නැහැ මතේ පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 21 යේසුස් වහන්සේ කිව්වා මෙන්න මෙහෙම කතාව. යේසුස් වහන්සේ කිව්වා මට ස්වාමීන් ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට ස්වාමීනි ස්වාමීනි කියන සියල්ලෝ ස්වර්ගයට යන්නේ නැහැ. දෙව රජට අතුල් වෙන්නේ නැහැ. හරි? එහෙම කියලා උන්වහන්සේ කිව්වා ඒ දවසේදී බොහෝ දෙනෙක් මට ඇවිත් කියනවා ස්වාමිනී අපි ඔබ වහන්සේගේ නාමයෙන් හාස්කම් කළා අපි ඔබ වහන්සේගේ නාමයෙන් අනාගත වාක්‍ය කිව්වා අපි ඔබ වහන්සේගේ නාමයෙන් යකුන් එලෙව්වා කියලා මට කියන්න යනවා බුදුර උන්වහන්සේ කියනවා අන්න එවිට මම ඔවුන්ට කතා කොට අධර්මිෂ්ඨකම් කරන්නනි මගෙන් අහක්ව පලයන්න මම නුඹ කිසිදා හඳුනගෙන හිටියේ නැහැ කියලා කියනවා දැන් ඊතර ප්‍රශ්නයක් එනවා කොහොමද යේසුස් වහන්සේගේ නාමයෙන් යක්කු එළෙව්වේ ක්‍රිස්තියානි වෙන්න නැතුව නැත්තම් යේසුස් වහන්සේ තුල ගැලවීම ලබන්න නැතුව යේසුස් වහන්සේ තුල බෞතිස්ම වෙන්න නැතුව යක්කු එළවන්න බෑ අපි දන්නවා ඒක. ඒතර යක්ෂ ආත්ම එළවන්න නම් අපි එහෙනම් බෞතිස්ම වෙලා ඉන්න ඕනේ. හරි. එතකොට එහෙනම් අපි දකිනවා බෞතිස්ම වෙලා හිටියත් චර්ච් එකේ හිටියත් නිකන් නෙමෙයි සේවය කළත් මොකද යක්ෂයන් නෙලවන්නේ අනාගත වාක්‍ය කියන්නේ හාස්කම් කරන්නේ සාමාන්‍ය දෙහිලිවන්තයෝ නෙමෙයිනේ චර්ච් එකේ සාමාන්‍ය විදිහට බැලුවොත් සභාපාලකවරු නැත්නම් නායකයෝ පාස්ටර්ස්ලා සේවය කරන අය නේව කරන්නේ. ඒතර මේ යේසුස් වහන්සේ කතා කරන්නේ මේ සේවකයන්. හරි. ඒතර සේවකයන් මොකද කරන්නේ කියනවා සේවකයන්ට මම උඹව අඳුනගෙන හිටියේ නෑ කවදාවත් කියලා. හරි කවදාවත් මම නුඹ අඳුරගෙන හිටියේ නැහැ. ඒතර ඒකෙන් තේරෙනවා බෞතිස්ම වෙච්ච පළියට ස්වර්ගයට යන්නෙත් නැහැ කියලා. දැන් ඒක පැත්තකින් අපි ඒකත් පොඩ්ඩක් තියලා අපි
මේ අලුත් ගිවිසුම ඇතුලේ ගෝලයන් කතා කරපු දේ සහ අපොස්තුලවරු ලියපු දේ මොකද අමතක කරන්න එපා බයිබලයේ නැත්තම් අලුත් ගිවිසුමේ දේව ධර්මය ලියුවේ ගෝලයන් අපොස්තුලවරු යොහාන් පේතෘස් පාවුළු මේ වගේ අය එතකොට ඒගොල්ලන්ගේ ලියවිලි නැත්තම් ඒව තමයි අපි ශුද්ධ බයිබලයේ හැටියට අපි සලකන්නේ ඒ ලියපුවා තමයි මේකේ තියෙන්නේ හරි එතකොට ඒගොල්ලන් මොනවද මේ ගැන කියුවේ මොකද යේසුස් වහන්සේ අර කතාව කියනකොට රැප්චර් එක ගැනවත් උන්වහන්සේ ගීම ගැනවත් ඔසවා ගැනීමක් ගැන දැනගෙන හිටියේ නැහැ කවුරු නමුත් මේ කාලේදී මේව ලියනකොට දැනගෙන හිටියා ඒක නිසා බලමු මොකද්ද ඒකේ කියලා තියෙන්නේ කියලා හරි අපි පටන් ගමු विसी वेनी पदे समय एक योहान देखे विस एक योहान देखे विस अभी इतनी पटांगम हरि एक योहान देखे विस की वन एक योहान देखे विस की वन एक योहान देवनी परिच्छेदे विसी वेनी पदे सिटे नुंबला शुद्ध तनन वाहन से गिन आलेप्या क्लेबु सीएलु दे में दाने हुए पड़ाकिन ओक हुंदट धारणे करगान इसल्ला हरे नुंबला शुद्ध तनन वाहन से गिन इतना शुद्ध कीन वचने पाविच्च करला तीनो हरिद होली वान शुद्ध तनन वाहन से गिन मुकद्द लबला तीनने आलेप्य एनॉइंटिंग का लबला तीनो हरिद නොඹ ශුද්ධ තනන් වහන්සේගෙන් ආලේපයක් ලැබලා තියෙනවා හරි ඒ නිසා නුඹලා සියලු දේ දන්නවා එහෙමනේ තියෙන්නේ නේද නුඹලා ශුද්ධ තනන් වහන්සේගෙන් ආලේපයක් ලැබලා තියෙනවා කවුද මේ ශුද්ධ තනන් වහන්සේ කියන්නේ එතකොට ශුද්ධාත්මනන් වහන්සේ අපි දන්නවා දෙවියන් වහන්සේගේ ආත්ම ශුද්ධාත්මනන් වහන්සේ ඒතර ශුද්ධාත්මනන් වහන්සේ ගෙන් නුඹලා ආලේපයක් ලැබලා තියෙනවා ඒ නිසා නුඹලා සියලු දේ දන්නවා හරිද ඒක අපි පැහැදිලිව තවා ගන්න ඕනේ මතකේ අපේ හිතේ අපේ ඇතුළාන්තේ ධාරණය කර ගන්න ඕනේ එතකොට අපි කාරණා දැනගන්නේ කෙනෙක් උගන්නපු පලියටම නෙමෙයි හරිද මම උගන්නන නිසාම නෙමෙයි ඒක උපකාරයක් වෙයි ඕගලන්ට හැබැයි ඕගොල්ලෝ සියලු දේ දැනගන්න යන්නේ දන්නේ ඕගොල්ලන්ගේ ඇතුලේ ශුද්ධාත්මනන් වහන්සේගෙන් ලැබුණු ආලේපයක් තියෙන නිසායි. හරිද? ඒ නිසා ඒ ආලේපය ඒ නොයින්ටිං එක ඔයාතුල තියෙනවා කියන එක හොඳට සිහිය තබා ගන්න. පැහැදිලි? ඒක නිසා මේ මම එහෙම කියන හේතුවක් තියෙනවා. කියවන්නකෝ ඊට පස්සේ මම කියවන්නම් ඇයි එහෙම මම කියන්නේ කියලා. මා නුඹලාට ලියා එව්වේ නුඹලා සැබෑව නොදන්නා බැවින් නොව නුඹලා සැබෑව දන්න නිසාත් සැබෑවෙන් කිසි බොරුවක් හට නොගන්නත් නිසාය දැන් දැක්කද මේ මේ මේක ලියලා එවන්න යොහාන්ට සිද්ධ වුණේ යොහාන් කියනවා නුඹලා මේ වෙනකොට ඇත්ත දන්නවා මම අමුතුවෙන් උගලන්ට කියන්න ඕනේ නැහැ ඒකයි කියන්නේ හරි නුඹලා ඇත්ත මොකද්ද කියලා දන්නවා ඒ ඇත්ත දන්න නිසා කිසිම බොරුවක් ඒ තුල නැහැ හරි එහෙමනේ තියෙන්නේ නේද හරි එතකොට එහෙනම් මෙතන පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නේද යොහන්ට මේක ලියන්න මම නුඹලාට මේක ලියා එවන්නේ නුඹලා ඇත්ත දන්න නිසායි ඒ තුල කිසි බොරුවක් නැහැ කියලා කියනද මොකක් හරි අපිට දැනනවා මොන හරි ස්වභාවයේ කවුරු හරි මොන හරි එකක් කියලා තියෙන කතාවක් අපිට හිතනවා මේ වගේ දෙයක් ලියන්න ඒක තව ඔප් වෙනවා ඊළඟ පදේ මොකද වෙන්නේ 22 වන පදේ යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ නොවේ යයි කියන තැනැත්තා මිස බොරුකාරයා වෙන කවුද අහහ විරුද්ධ ක්‍රිස්තුස් මේය එනම් පියාණන් වහන්සේ සහ පුත්‍රයාණන් වහන්සේ එපා කරන තැනැත්තාමය ආහා පියාණන් පුත්‍රයාණන් එපා කරන තැනැත්තා තමයි ඇන්ටි ක්‍රයිස්ට් කියලා කියන්නේ දැන් ඇන්ටි ක්‍රයිස්ට් කියලා කියන කෙනාගේ ප්‍රධාන ලක්ෂණය මොකද්ද මේකෙ විදියට එයාගේ ප්‍රධාන ඉගැන්වීම මොකද්ද එයා කියන්නේ යේසුස් වහන්සේ මෙසියස් වහන්සේ නෙමෙයි Jesus is the Christ. හරි ඒ කියන්නේ යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ නොවේයි කියන කෙනා තමයි ඇන්ටි ක්‍රයිස්ට් කියලා කියන්නේ. හරිද? පැහැදිලි නේද? ඒක නේ කියන්නේ. අපව කියවන්නේ එතන කවුද බොරුකාරයා?
22 වෙනි පදේ යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ නොවේයි කියන තැනැත්තා මිස බොරුකාරයා වෙන කවුද? ඔව් කවුද යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ නොවේ කියලා කියන කෙනා. හරිද? යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේයි නොවේයි කියන කෙනා. එතකොට ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ කවුද එතකොට? ක්‍රිස්තුස් කියන අදහස් කරන්නේ දෙවියන් වහන්සේ හා සමානයි. හරි? දෙවියන් වහන්සේ හා සමාන කෙනා. මෙසියස් කියන කෙනා. එතකොට යේසුස් වහන්සේ ක්‍රිස්තුස් නෙමේ කියන කෙනා තමයි ඇන්ටික්‍රයිස්ට් කියලා තියෙන්නේ. හරිද? දැන් මම පොඩ්ඩක් එමු දැන් ඔහොම නවත්තලා අපි දැන් මේ පහුගිය දවස්වල කතා කරපු එක මාතෘකාවක් තියෙනවා. මොකක්ද? සියලු ආගම් එකයි. එනිසා සියලු දෙනා මොන ආගමේ හිටියත් එයා යන්නේ පියාණන් වහන්සේ ළඟටයි. හරිද? දැන් යේසුස් වහන්සේ කිව්වා එයා තුලින් උන්වහන්සේ තුලින් මිස පියාණන්ට වෙන මාර්ගයක් නැහැ කියලා. දැන් අර අපි කතා කරපු දේ ડોකියුමන්ට් එකේ නැත්නම් ඒ කරන දේ තුල මොකද්ද වෙන්නේ? ඕනෑම කෙනෙක් යේසුස් වහන්සේ නැත්නම් යේසුස් වහන්සේ ඕනේ නැහැ. ඕනෑම කෙනෙක් මොනම ආගම ඇදහුවත් එයා යහපත් දේ කරනවා නම් එයා යන්නේ ස්වර්ගයට කියලා තමයි කියන්නේ. එතකොට එහෙමනම් ඒ තියරි එක හරිනම් එහෙමනම් යේසුස් වහන්සේ ආපු එක වැඩක් තියනවද? හරි? යේසුස් ආපු එක වැඩක් තියනවද? හරි? මොන තියනවද? වැඩක් නැහැ නේද? එහෙමනම් යේසුස් ආපු එක වැඩක් නැහැනේ. මොකද යේසුස් වහන්සේ ආපු නිසානේ යේසුස් වහන්සේ මේ පූජාව කරපු නිසානේ අපිට දැන් ඇවිල්ලා තියෙන්නේ පියනන් වහන්සේ ළඟට යන මාර්ගය ඇවිල්ලා තියෙන්නේ. ඒතොර හැමෝම දැන් යේසුස් වහන්සේ පිළි නොගන්න කෙනා ඒ පූජාව පිළි නොගන්න කෙනා යනවා නම් එහෙනම් යේසුස් වහන්සේ අපරාධෙන්නේ. නේද? දැන් මම මේක කියන්නේ ඇයි දන්නවද? මේ තාම මේගොල්ලෝ එහෙම කියන්නේ නැහැ. තාම මේක ආරම්භය විතරයි. මුල මොකද නමද කරන්නේ? පණිවිඩයක් ගේනවා. ડોකියුමන්ට් එකක් හදලා කියනවා මොකම කියලා. ඊට පස්සේ ටික 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 තමයි යේසුස් වහන්සේ වයින් කරන්නේ පින්තූරේ. හරිද? අයින් කරලා කියනවා දැන් දෙවියන් වහන්සේ ආදරෙයි, දෙවියන් වහන්සේ සියලු දෙනාට ආදරෙයි, ලෝකයාට ආදරෙයි එහෙම කියලා අර පූජාව සුළු කරනවා. යේසුස් වහන්සේගේ පූජාව සුළු කරනවා. සුළු කරලා මොකද වෙන්නේ? අන්තිමට අදහසක් ගේනවා යේසුස් වහන්සේ නැති වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒතර ඒ කියන්නේ යේසුස් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ කියන එක අයින් කරනවා නොදැනුවත්ව. ඒතර ඒ කවුද කරන්නේ? ඇන්ටි ක්‍රයිස්ට්. බයිබලේ තියෙනවා. හරි? විරුද්ධ ක්‍රිස්තුස් තමයි ඒක කරන්නේ කියලා කියනවා. හොඳයි. දැන් අන්න ඒ අදහස ඇතුව අපි ඉතුරු ටික කියවමු. 23 වෙනි පදේ යමෙක් පුත්‍රයාණන් වහන්සේව එපා කරන්නේද ඔහුට පියාණන් වහන්සේත් නැත්තේය. යමෙක් පුත්‍රයාණන් වහන්සේව පිළිගන්නේද ඔහුට පියාණන් වහන්සේත් ඇත්තේය. දැක්කද? දැන් ඔතන පැහැදිලි නේද? යමෙකුට පුත්‍රයා පිළිගන්නවා නම් විතරයි පියාණන් වහන්සේ ළඟට යන්න පුළුවන්. පැහැදිලි නේද? පුත්‍රයා නැත්තම් පියාණන් වහන්සේත් නැහැ. පුත්‍රයාණන්ට විරුද්ධ නම් පියාණන් වහන්සේත් නැහැ. ඒතර අර කතාව වැරදි නේද? දැන් අර ඔක්කොම කොමාය පියාණන් වහන්සේ ළඟට යනවා කියන එක වැරදිනේ කතාව. මෙතනම වැරදිනේ. හරි? හොඳයි. 24 වෙනි පදේ. නුඹලා පටන් ගැන්මේ සිට ඇසූ දේම නුඹලා තුල පවතිවා. පටන් ගැන්මේ සිට නුඹලා ඇසූ දේ නුඹලා තුල පවතී නම් නුඹලාත් පුත්‍රයාණන් වහන්සේද පියාණන් වහන්සේද තුල පවතින්නහුය. දැක්කද? ආරම්භයේ ඉඳලම නුඹලට ඉගැන්වීම මේකයි කියලා කියනවා. ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද දන්නවද? මුල් ස්වභාවයේ අය මුල ඉඳලම මිනිසුන්ට ඉගැන්වුවේ ක්‍රිස්තුස් වහන්සේ තුල පවතින උන්වහන්සේ තුල වාසය කරන්න. ක්‍රිස්තු යේසුස් වහන්සේ තුලේ ඉන්න. එතකොට පියාණන් වහන්සේ හා ඒකත්වයට එනවා කියන පණිවිඩය තමයි මුල ඉඳලම ඒ අය දුන්නේ ඒ ස්වභාවය ඇතුලේ. හරි? එතකොට එහෙම වුණා නම් ඒ අහපු දේ ඒ විදිහට කරගෙන යනවා නම් එහෙනම් නුඹලා තුල මේ දෙවියන් වහන්සේ නැත්තම් යේසුස් වහන්සේ ඉන්නවා. එහෙනම් නුඹලා යේසුස් වහන්සේ තුල පියාණන් වහන්සේ තුලට ඇතුල් වෙනවා කියලා තමයි කියන්නේ. 25. උන්වහන්සේ අපට පොරොන්දු පොරොන්දුව නම් සදාකාල ජීවනයයි. ඔන්න ඕකයි. මොකද්ද පොරොන්දු? දැන් අපි කතා කරනවානේ දෙවියන් වහන්සේගේ පොරොන්දු ගැන නේද? අපිට මතක් වෙන්නේ මොනවාද? අපිට සියලු දේ සපයනවා. ඕව තමයි අපිට මතක් වෙන්නේ නේද? ගොඩක් වෙලාවට ස්වර්ගික සම්පූර්ණත්වයෙන් සියලු දේ එන එකයි අරම මේ ඔක්කොම මතක් වෙනවා. දැන් මොකද්ද එකම පොරොන්දුව මේ කතා කරන? මෙන්න මේකයි දෙවියන් වහන්සේ අපිට දුන්න පොරොන්දුව. මොකද්ද කියන්නේ?
සදාකාලික ජීවනය. එච්චරයි. අනිත් දේවල් එච්චර වැදගත් නැති පොරොන්දු තමයි ඒවා. නමුත් ඒවා මේ ලෝකයට අදාළ දේවල්. මේ ලෝකේ කොච්චර කල් තියද? ටික කාලයයි. හැබැයි සදාකාලික පොරොන්දු මොකක්ද? යේසුස් වහන්සේත් එක්ක සදාකාලික ජීවනය. ඒක තමයි උතුම්ම පොරොන්දු අපිට දුන්නේ. වැදගත්ම පොරොන්දු. යේසුස් වහන්සේ දුන්න පොරොන්දු වලින් වැදගත්ම දේ මොකක්ද? උන්වහන්සේ තුළ සදාකාලික ජීවනය. හරි? 26 වෙනි පදේ. මා නුඹලාට මේ කාරණා ලිව්වේ නුඹලා මුලා කරන්නට හදන අය ගැනය. අන්න දැක්කද? දැක්කද මං කිව්වේ මොකක් ප්‍රශ්න තිබුණා කියලා? දැන් මෙන්න ප්‍රශ්නේ ඊට පැන්න. මොකද මේ ප්‍රශ්නේ? කවුරු හරි ඇවිල්ලා නුඹලාව රවට්ටන්න යනවා ඒකයි මම මේවා ලිව්වේ කියලා කියනවා. එහෙනම් දැන් මේ ලියපු කාරණා ලියන්න රවටන කෙනෙක් කියනවා නිසා මේවා ලියන්න නම් එහෙනම් රවටන කෙනා මොන වගේව කියන්න ඕනේද? අර අපි දැන් මේ ඉන්න වාතාවරණය තුල කතා කරන ඒවා වගේ නේද? රවටන කෙනා. යේසුස් වහන්සේ නැති වුණත් ස්වර්ගයට යන්න පුළුවන් ඒ වගේ අදහස් දෙන අය තමයි තියෙන්නේ. හරි? ඒ විතරක් නෙමෙයි. තවත් එහාට යනවා. මෙයා තව ඒ ඉතුරු ටිකේ. අපි යන 27 වෙනි පදයට. නුඹලා ගැන වනාහි නුඹලා උන්වහන්සේගෙන් ලැබූ ආලේපය නුඹලා තුල පවතින්නේය. යමකු විසින් නුඹලාට ඉගැන්වීම ඕනෑ කරන්නේ නැත. එම ආලේපයේ සියල්ල ගැන නුඹලාට උගන්වන ලෙසද ඒ බොරු නොව සත්‍යව තිබෙන ලෙසද එයින් නුඹලාට ඉගැන් වූ ප්‍රකාරයටද උන්වහන්සේ තුල පැවතියල්ලා. දැක්කද? හරිම සරලයි. හරිම සරලයි. මොකද්ද කියන්නේ? නුඹලාට ලොකු ලොකු අය උගන්වන්න අරමුණ කරන්න අවශ්‍ය නැහැ. මොකද නුඹලාට ආලේපේ දීලා තියෙනවා. ඒ ආලේපේ නුඹලාට උගන්වනවා. ඒක තුල ඒක ඉගෙනගත්ත විදිහට නුඹලාට මොකද කරන්න කිව්වේ? යේසුස් වහන්සේ තුල පවතින්න. උන්වහන්සේ තුල පවතින්න. ඒකෙන් අදහස් කරන්නේ උන්වහන්සේ තුල නිකන් එයා ගැන දැනගන්නවා කියන එක නෙමෙයි. උන්වහන්සේ තුල ජීවත් වෙන්න. පවතිනවා කියන්නේ ඒකයි. උන්වහන්සේ තුල ජීවත් වෙන්න. යේසුස් වහන්සේ තුල ජීවත් වෙන්න. උන්වහන්සේ තුල ජීවත් වෙන්න නම් අපිට සිද්ධ වෙනවා යේසුස් වහන්සේ වගේ වෙන්න. මොකද යේසුස් වහන්සේ වගේ ජීවත් නොවි යේසුස් වහන්සේ තුල ඉන්න බෑ. නැත්නම් යේසුස් වහන්සේ තුල ජීවත් වෙන කෙනා යේසුස් වහන්සේ වගේ වෙන්න ඕනේ. අපිට ලෝකේ විදිහට ජීවත් වෙවි යේසුස් වහන්සේ තුල ඉන්න පුළුවන්ද? මං හිතන්නේ බෑ. යේසුස් වහන්සේත් එක්ක ඉන්න පුළුවන්. යේසුස් වහන්සේත් එක්ක ඉන්න පුළුවන්. ලෝක විදිර ජීවත් වෙලා මොකද උන්වහන්සේ අපිව දාලා යන්නේ නැහනේ. නමුත් අපි යේසුස් වහන්සේ තුල ඉන්නවා කියන්නේ මොකද්ද? අපි ආත්මයන්න් වහන්සේ තුල ඉන්නවා කියන්නේ අපි ආත්මයන්න් තුල ඉන්නවා. අපි උන්වහන්සේ තුල ඉන්නවා. ඒකෙන් අදහස් කරන්නේ අපි උන්වහන්සේගේ ස්වરૂපයට හැරෙනකොට අපි උන්වහන්සේ තුලට යනවා. තේරෙනවද? මොකද එක දෙවියන් වහන්සේ තුල ඉන්න කෙනා දෙවියන් වහන්සේ වගේ වෙන්න ඕනේනේ. දෙවියන් වහන්සේ තුල ඉන්න කෙනා තුල ඇතුළේ දෙවනසිත එක්ක ඉන්න කෙනා නෙමෙයි. ලොකු වෙනසක් තියෙනවා. ස්වාමින් වහන්සේත් එක්ක ඉන්නවා කියන්නේ එකක්. ස්වාමින් වහන්සේ තුල ඉන්නවා කියන්නේ තව එකක්. හරිද? ස්වාමින් වහන්සේ තුල අපිට ජීවත් වෙන්න බෑ යේසුස් වහන්සේ වගේ නොවි. කොහොමද ඉන්නේ? පරස්පර විරෝධීනේ. මේ මුළු ලිපියේම කොන්ටෙක්ස් මට ඔක්කොම ලිපියේම කියවන්නද වෙලා නැහැ. හරි, මම හැබැයි ටිකක් දුර කියවන්න යනවා. කියවනකොට ඔයගලන්ට තේරෙයි මම මේ කියන කතාව මොකද්ද කියලා. දැන් බලමු ඔසවා ගැනීම ගැන කතා කරනවානේ. ඔසවා ගැනීමට යන්නේ කවුද? ඊළඟ පදේ කියවන්නකෝ. 28 වෙනි පදේ. ඉතින් මාගේ ප්‍රිය දරුවෙනි, උන්වහන්සේ තුල පැවතියල්ලා. උන්වහන්සේ තුල පැවතියල්ලා. හරි ආසේ පැවතියල්ලා. පවතින්න නෙමෙයි. මං හරි ආසයි ඒකට. පැවතියල්ලා. ඒ කියන්නේ එක නිකන් අණක්. හරි, ඒක ආඥාවක් වගේ නිකන් හරි ඉල්ලීමක් නෙමෙයි, බැගෑපත්. අනේ කොහොම හරි පවතින්න එහෙම එකක් නෙමෙයි, පැවතියල්ල. ඒක අණක්. රයිට්. ඊට පස්සේ එසේ කළ යුතු වන්නේ උන්වහන්සේ ප්‍රකාශ වුණාම උන්වහන්සේගේ පැමිණීමේදී අප උන්වහන්සේ ඉදිරිපිට ලැජ්ජා නොවි නිර්භීතකම ඇතුව සිටින පිණිස. දැක්කද? යේසුස් වහන්සේ එන වෙලාවේදී උන්වහන්සේගේ ප්‍රකාශ වීමේදී ලැජ්ජ වෙන්නේ මොන වගේ අයද? ගියේ නැති අයනේ ලැජ්ජ වෙන්නේ. නේ?
ප්‍රකාශ වෙනකොට ඒ කියන්නේ යන්නේ නැත්නම් මොකක් හරි අප්සෙට් එකක් නිසානේ නේද ඒ විතරක් නෙමෙයි ජේසුස් වහන්සේ කිව්වොත් මම වඳුරන්නේ නැහැ කියලා ලැජ්ජාවනි එතන උන්වහන්සේ තුල උන්වහන්සේ ප්‍රකාශ වෙමේදී කියන්නේ ජේසුස් වහන්සේ එන වෙලාවේදී රැප්චර් එකේදී උන්වහන්සේ ප්‍රකාශ වීමේදී ලැජ්ජා නොවි උන්වහන්සේ ඉදිරියේ නිර්භීතව හිට ගන්න පිණිස මොකද්ද අපිට කරන්න කිව්වේ උන්වහන්සේ තුල පවතින යේසුස් වහන්සේ තුල පවතිනවා කියන්නේ මේ චර්ච් අනේක නෙමෙයි වරදවල තේරුම් ගන්න එපා මොකද ගොඩනැගිල්ලක් දෙවියන් වහන්සේ ගොඩනැගිල්ලවල වාසය කරන්නේ නැහැ දන්නවද ඒක මහෝත්තම යානන් අතින් සෑදු ගොඩනැගිලිවල වාසය නොකරයි හරිද ක්‍රියාපොතේ 7:44 එක කියනවා මොකද කිය වාසය කරන්නේ කොහෙද අප තුලයි අතර අප තුල වාසය කරන්නේ ඇයි උන්වහන්සේ අප තුල වාසය කරමින් උන්වහන්සේට වාසස්ථානයක් සාදමින් යන නිසා ශුද්ධ මාලිගාවක් හදමින් යන නිසා එතකොට අපි ශුද්ධ වුණහම මොකද වෙන්නේ අපි උන්වහන්සේගේ ස්වරූපයට හැරෙනකොට මොකද වෙන්නේ අපි උන්වහන්සේ තුලට යනවා හරිද අපි උන්වහන්සේ වගේ වෙනවා එතකොට අපි උන්වහන්සේ අතර ඒකත්වයක් ඇති වෙනවා ඒකෙනි කිය පියාණන් පුත්‍රයාණන් ඒකත්වයක සිටින්නක් මෙන් ඔවුනුත් අපහා ඒකත්වයක් වුණ පිණිස යාඥා කරමු හරිද ඒතර වාසය කරනන එතනට විසිට් එකක් දාලා එන්න පුළුවන් ලේබලින් හොදගත්තා අපි බ්ලඩ් කවරින් එක ගත්තා අපි ගියා විසිට් එක දැම්ම ඔක්කොම කරා ඊට පස්සේ මොකද වෙන්නේ අපේ අතින් වැරදක් වෙච්ච එක මොකද වෙන්නේ අපි මම පොඩි ප්‍රශ්නයක් අහනවා ඕක පැහැදිලි කරන්න පුළුවන් හොඳම දේ උප්පත්ති පොතේ ආදම් දෙවියන් වහන්සේත් එක්ක එකට හිටියද ආරම්භෙදි හිටියා ඊට පස්සේ ආදම් එක දවසක් දෙවියන් වහන්සේගෙන් හැංගුණා ඇයි පාපේ නිසා අකීකරුකම නිසා අකීකරු වුණා පාපය වුණා ඒ නිසා මොකද වුනේ හැංගුණා ඒ කියන්නේ පාපය තියාගෙන දෙවියන් වහන්සේ ඉස්සරහට එන්න බෑ ඉතින් පාපය තියාගෙන කොහොමද ශුද්ධාත්මයන් වහන්සේ දැන් දෙවියන්ස තුල අපි ඉන්නේ මොකද එකම දෙවියන් වහන්සේ ආදම් එක්ක හිටපු දෙවියන් වහන්සේම තමයි මෙතනත් ඉන්නේ අපි අදහන්නේ තේ දෙවියන් වහන්සේමයි වෙන දෙවි කෙනෙක් නෙමෙයි දොර ආදම්ට සිද්ධ වුණා නම් හැංගෙන්න ඒ වගේම මෝසස් එන්න කාලේ සෙනග මොකද කිව්වේ සීනායි කන්ද ළඟදී දෙවියන්වසි ප්‍රකාශනකට මොකද කිව්වේ ආපෝ අපිට ළඟටවත් එන්නපා කියන්න ඇයි ඒ එච්චර භයංකාරයි දෙවියන්වසි කියනවා එන්න කියන්න සෙනගට කියන්න මුකුත් වෙන්නේ නැහැ මෝසස් කියනවා උන්වහන්සේ මුකුත් කරන්නේ නැහැ උඹලට ආපෝ ඒ දවස් තුනක් පිරිසිදු වෙලා එහෙම වෙලත් එහෙම වුණා නම් මේ අපි පාපේ තියාගෙන මේ කොහොමද දෙවියන් වහන්සේ තුලට යන්නේ මේ අපේ මිනිස්සු මේ අද ක්‍රිස්තියානි චර්ච් අපි සභාව ඇතුලේ මානසිකත්වයක් හදාගෙන තියෙනවා මේ දෙවියන් වහන්සේ කියන්නේ හරි ජොලි හරි නිකන් ඕන දෙයක් අපි මේව කරන ඕන දෙයකට ඉඩ දෙන ඕනම දෙයකට නිකන් සුළුවෙන් සලකන ආය හරි ජොලියනේ හරි ආදරේනේ යන්නේ අන්න ඒ වගේ ආකල්පයක් මේ මිනිස්සු හදාගෙන තිනවා මේ දෙවියන් වහන්සේ ගැන හරි පොඩ්ඩක් චුට්ටක් ඔහොම තියාගෙන මේ හේබ්‍රු පොතට පොඩ්ඩක් යන්න මම නිකන් මතක් වුණා පොඩි පදයක් හේබ්‍රු පොතේ මේ මෙන්න හේබ්‍රු 10 28 පොඩ්ඩක් කියනවා චුට්ටකින් 26 වෙනි පදේ ඉඳලා කියවන හේබ්‍රු 10 26 වෙනි පදේ ඉඳලා හේබ්‍රු 10 26 වෙනි පදේ සිට මක් නිසාද සැබෑව දැනගැනීම ලැබුවායින් පසු අපි කැමැත්තෙන්ම පව කරමු නම් විනිශ්චය ගැනත් විරුද්ධකාරයන් දවා දමන්නට යන උදහස් ගින්න ගැනත් භයානක බලා සිටීමක් මිස පව ගැන තවත් පූජාවක් ඉතිරිව නැත පොඩකින් මොකද කියන්නේ අපි දැන දැන පව් කරනවා නම් ආපහු කියන ආපහු කිය මක් නිසාද සැබෑව දැන ගැනීම ලැබුවායින් පසු චුටකින්න සැබෑව දැනගත්තට පස්සේ මොකද සැබෑව යේසුස් වහන්සේ දැනගත්තට පස්සේ उन्वांसने सत्य सत्य दनगत्तट पस्से
යේසුස් වහන්සේව දැනගත්තට පස්සේ යේසුස් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන දේ දැනගත්තට පස්සේ යේසුස් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන උන්වහන්සේගේ උස මහත් ප්‍රමාණයට වර්ධනය වෙන කියන එක අපි දැනගත්තට පස්සේ රෝමා 8:29 කියනවා වගේ උන්වහන්සේ පූර්වයෙන් නියම කළා උන්වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතර වැඩිමහල්ව වෙන පිණිස අප සියලු දෙනා උන්වහන්සේගේ ස්වරූපයට හැරෙන පිණිස පෙර නියම කරා කියලා රෝමා 8:29 කියනවා ඒක දැනගත්තට පස්සේ සත්‍ය දැනගත්තට පස්සේ දැන දැන පව කරනවා නම් හරිද දැන දැන පව කරනවා නම් දැන් මම උතන චුට්ටි දෙයක් කියන්නම් දැන් මම මේක කිව්වා කියලා මේක නිකන් දියාරු කරගන්න එපා මේක සීරියස්ම තමයි හැබැයි මම පොඩි දෙයක් දෙන්නම් සමහර වෙලාවට අපි දන්නවා අපි කරන්න ඕනේ නැහැ කියලා හැබැයි මගේ දුර්වලකමක් නිසා මගේ අතින් පාපේ සිද්ධ වෙනවා ඒක මම දැන දැන ඕන කමින් නෙමෙයි කරන්නේ මගේ අතින් වෙනවා ඒක හරි अन्न हेम देवलट उन्वासी की अनुग्रह तीन हरिद एक निशा एक एक अदाल कर मेकट मेक व्यवस्था तो नियम मे अनुग्रह तीन एट मुकद मट ओने शुद्ध वैन मट ओने दे कर मगे अतुले मम उत्साह मट दुर्बल मनीषा पोटी प्रश्न एक दिव्य अन्वासी अनुग्रह दाकन अब एक अदहस्करण ने मट दैन दैन पहुकर बोलवांकीला मम हिट समावीलो अद मेक एव हरियाणी ने දැන දැන පව් කරනවා නම් මොකද තියෙන්නේ අපි කැමැත්තෙම පව් කරමු නම් විනිශ්චය ගැනත් විරුද්ධකාරයන් දවා දමන්නට යන උදහස් ගින්න ගැනත් භයානක බලා සිටීමක් මිස පව් ගැන තවත් පූජාවක් ඉතිරිව නැත තවත් පූජාවක් නැහැ බලා සිටීම මොකද්ද ගිනි විලට යන දවාලන පූජේ ගින්න ගැන බලාපොරොත්තුවක් මිස තවත් पूजावक ने हरी एम की चुट्टा मम पुडा स्की कर लेना पुलवा पास की वनगोल मे मे पोद इतर टीका तीस एक्की पद की वन दहाय तीस एक ජීවමානෝ දෙවියන් වහන්සේගේ අත්වලට අසුවීම භයානක දෙයක්. භයානක දෙයක්. හරිද? ඒ කියන්නේ මේ දෙවියන් වහන්සේ ආදරේ තමයි. උන්වහන්සේ අපිට ආදරෙයි. ඒ ගැන කිසිම සැකයක් නැහැ. උන්වහන්සේ කරුණාවන්තයි. හැබැයි ඒත් එක සෙල්ලම් කරන්න බෑ. ඒත් එක සෙල්ලම් දාන්න බෑ. ඒත් එක මේ සෙල්ලම් දදා අපිට ඕන ඕන දේවල් කරමින් ඉන්න බෑ. මොකද අපි දන දන පව් කරනවා නම් පූජාවක් අපිට ඉතුරු වෙලා නැහැ භයානක බලාපොරොත්තුවක් මිස. උන්වහන්සේගේ හස්තයට හසු වීම භයානකයි. හරි. ඒක නිසා අපි යන්න එක යොහන් පොතට. හරි. එක යොහන් පොතට. උන්වහන්සේගේ ඊමේදී අපි කිව්ව 28 වෙනි පදයේ 2:28 අපි කියුවා උන්වහන්සේගේ ඊමේදී මොකද වෙන්නේ? අපි නිර්භීතව උන්වහන්සේගේ ඉදිරියේ හිට ගන්න නම් මොකද වෙන්න ඕනේ? උන්වහන්සේ තුල වාසය කරන්න, ජීවත් වෙන්න, දෙවියන් වහන්සේ තුල විතරනේ දෙවියන් වහන්සේ තුල උන්වහන්සේගේ ඇතුලේ වාසය කරන එක්කෙනාට පාපේ කරන්න පුළුවන්ද? බෑ. එයාට එයාට පාපය ඇතුලේ පව් කරන්න බෑ. ඇයි ආ ඉන්නේ දෙවියන් වහන්සේගේ ඇතුලේනේ? ලෝකේ ඉන්න කෙනාට පුළුවන්. එළියේ ඉන්න කෙනාට පුළුවන් පව් කරන්න. අද ගොඩාක් ක්‍රිස්තියානි අය ඉන්නේ දෙවියන් වහන්සේගේ ඇතුලේ නෙමෙයි දෙවියන් වහන්සේගේ එළියේ. ඒක නිසා ඒගොල්ලෝ හදනවා දෙවියන් වහන්සේව ඒගොල්ලන් ඉන්න තැනට අදලා ගන්න. දෙවියන් වහන්සේ කියනවා මොකද්ද? මගේ තුලට එන්න. සෙනග කියනවා නෑ ඔය අපි ළඟට එන්න. අපිට ඕන විදිහට අපිට හරි කම්ෆර්ටබල් මෙතන. ඔයා මෙතනට එන්න. උන්වහන්සේ ධර්මිෂ්ඨයිනේ අපි එක දන්නවනේ හොඳට උන්වහන්සේ ධර්මිෂ්ඨයි එතකොට ධර්මිෂ්ඨකම් කරන who everyone who practices righteousness ඒ කියන්නේ
ධර්මිෂ්ඨකම ගැන කතා කරන අය නෙමෙයි ධර්මිෂ්ඨකම උගන්වන අයත් නෙමෙයි ධර්මිෂ්ඨකම ගැන කියවන අයත් නෙමෙයි ධර්මිෂ්ඨකම කරන අය ධර්මිෂ්ඨ ක්‍රියා හරි ධර්මිෂ්ඨකම කරන අය මොකද වෙන්නේ උන්වහන්සේගෙන් ඉපදී සිටින බව අපි දන්නවා එතකොට උන්වහන්සේගෙන් ඉපදුන අය තමයි උන්වහන්සේ තුල ජීවත් වෙන්නේ හරිද උන්වහන්සේ තුල උන්වහන්සේගේ ඉපදිච්ච කට්ටිය ධර්මිෂ්ඨකම් කරනවා ඒ අය මොකද කරන්නේ උන්වහන්සේ තුල වාසය කරනවා උන්වහන්සේ තුල වාසය කරන අය තමයි ඔසවා ගැනීමේදී උන්වහන්සේ දිරේ නිර්භති නිර්භිතව හිටගන්නේ අනිතර මොකද වෙන්නේ ලැජ්ජ වෙන්න සිද්ධ වෙනවා ඒතර පැහැදිලි නේද කවුද ඔසවා ගන්න කියලා නෝ පැහැදිලි නේද නේ ඔසවා ගැනීමට යන්නේ කවුද උන්වහන්සේ තුල ජීවත් වෙන අය විසිට් එකක් දාලා එන අය නෙමෙයි සෙනසුරාදට ඉරිදට බයිබල් සඩි එකකට විසිට් එකක් දාලා එන අය නෙමෙයි දවසේ පැය 24ම සතිය දවස් 7ම උන්වහන්සේ තුල ජීවත් වෙන අය තමයි ඔසව ගැනීමට යන්නේ මේකේ හැටියට බයිබලයේ හැටියට තව තියෙනවා ඉස්සරහට තුන්වෙනි පරිච්ඡේදේ 1 තුන්වෙනි පරිච්ඡේදේ පළවෙනි පදයේ සිට අපි දෙවියන් වහන්සේගේ දරුවෝයයි කියනු ලබන ලෙස පියාණන් වහන්සේ කෙබඳු ප්‍රේමයක් අපට දී වදාළසේක්දයි බලාපල්ලා. දැන් මේකෙන් අදහස් කරන්නේ මොකක්ද දන්නවද? බලන්න දෙවියන් වහන්සේගේ ප්‍රේමය කොච්චර විශාලද කියලා අපිට උන්වහන්සේගේ දරුවෝ කියලා කියන තරමට උන්වහන්සේ අපිට ආදරය කළා. දැන් කවුද දෙවියන් වහන්සේගේ දරුවෝ? මම බයිබලෙම කියන්නම්කෝ එක නේද නැත්තම් මගේ වචනයක් වෙන්නේ රෝම 8:16 රෝම 8:14 සමා වෙන්නේ මක්නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය ආ දැක්ක උන්වහන්සේගේ ආත්මයන්න් වහන්සේ රැගෙන යන කෙනා දැන් ආත්මයන්න් වහන්සේ කෙනෙක්ව රැගෙන යන නම් ඒ කෙනා කොහෙද ඉන්න ඕනේ ආත්මයන්න් වහන්සේ ඇතුලේ හරි නේද ආත්මයන්න් වහන්සේ තුල ඉන්න කෙනාව තමයි ආත්මයන්න් වහන්සේ රැගෙන යන්නේ පැහැදිලි නේ ආ ඒතර ආත්මයන්න් වහන්සේ යම්කිසි කෙනෙක්ව රැගෙන යනවා නම් ඒ කෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් නැතු මේ ලෝකෙ ඉන්න ඔක්කොමලා නෙමෙයි හරි හොඳයි අපි එක යොහනකට ආපහු එමු අන්න ඒක දෙන්න අපිට අපිට ඒ ස්වභාවය නැත්තම් දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ කියන ස්වභාවය අපිට දෙන්න ඒ ස්ථානේ අපිට දෙන්න දෙවියන් වහන්සේ කොච්චර අපිට ආදරය කරාද කියලා මේ මහන්න කියන්නේ කොච්චර ආදරයක් තියෙන්න ඕනේද අපිට ඊට පස්සේ අපි එබඳු වෝමය මේ නිසා ලෝකයා උන්වහන්සේව නැඳින්න බැවින් අපද අඳුරන්නේ නැත. ඔව් ලෝකේ මිනිස්සු මේ අඳුරන්නේ නැහැ. ඇයි? ලෝකේ මිනිස්සු දෙවියන් වහන්සේව අඳුරන්නේත් නැහැ. ඒ නිසා අපි වඳුරන්නේත් නැහැ. හරි? ඒක තමයි අපිට ගහන්නේ. රයිට්. ඕකේ කියන්න. ප්‍රේමවන්තයෙනි. ඔව්. දැන් අපි දෙවියන් වහන්සේගේ දරුවෝය. දැක්කද? දැන් අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. ඇයි? මෙතන කතා කරන යොහාන් සභාවට කියනවා අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. ඇයි අපි ඔක්කොම දැන් උන්වහන්සේ තුල ඉන්න නිසා. එහෙම කියන්න බෝල්ඩ්නස් එකක්. එහෙම කියන්න නිර්භීතකමක් මේ ඇයට තිබුණා. මේ ඇයට තිබුණා එහෙම නිර්භීතකමක් කියන්නේ. අපි ඉන්නේ උන්වහන්සේ තුලයි කියන එක. හරි ඊට පස්සේ අපි කොයි ආකාරය වන්නේමුදැයි තවම ප්‍රකාශ වී නැත. උන්වහන්සේ ප්‍රකාශ වුණාම අපි උන්වහන්සේට සමාන වන බව දනිමු. මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේ දකින්නෙමු. දැන් මේ කතා කරන්නේ ශරීර ආකාරය ගැන. ශරීරය මොන වගේ වෙන්න යනවද කියලා දන්නේ නැහැ කියලා යොහාන් කියනවා. එහෙම කියලා කියනවා උන්වහන්සේ ප්‍රකාශ වෙනවා. ඒ කියන්නේ රැප්චර් එකේ උන්වහන්සේ එනකොට අපිත් උන්වහන්සේ වගේ වෙන්න යනවා. ඒ කියන්නේ අපේ ශරීරයත් උන්වහන්සේගේ ශරීරය වගේ වෙනස් වෙන්න යනවා. ඒක නිසා අපි යේසුස් වහන්සේව ඒ හැටියට දකින්න යනවා. ඒ විදිහටම දකින්න යනවා. හරි මේක තමයි අපේ බලාපොරොත්තුව මොකද්ද යේසුස් වහන්සේව දකින්න එක මම දන්නේ නැහැ ඔයගොල්ලෝ ගැන නම් මට නම් තිනකම බලාපොරොත්තු එච්චරයි කවදා හරි යේසුස් වහන්සේ එනවා ළඟදීම අන්න ඒ වෙලාවේදී උන්වහන්සේව දකින්න එක තමයි මගේ එකම බලාපොරොත්තුව
හරි ඒ තියෙන වි ඉන්න විදියටම උන්වහන්සේගේ මහිමාන්විත ඇස් වලින් ගින්දර පිට වෙන මහිමාන්විත ස්වරූපයත් එක්ක දකින්න එක තමයි එකම බලාපොරොත්තුව ඉතින් ඊට පස්සේ උන්වහන්සේ කෙරෙහි මේ බලාපොරොත්තුව තබා සිටින සෑම දිනම උන්වහන්සේ පිරිසිදුව සිටින්නාක් මෙන් තමුන්ම පිරිසිදු කර ගනිති දැක්කා මේ බලාපොරොත්තුව තියන සියලු දෙනා මොකද්ද කරන්නේ තමාව පිරිසිදු කර ගන්නවා ඇයි ඒ උන්වහන්සේ පිරිසිදු නිසා එතකොට තමා පිරිසිදු කරගන්නේ නැති කෙනාට මොකද වෙන්නේ? හා මොකද වෙන්නේ? එතකොට අපිට ඕන ඕන විදිහට ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. බයිබලයේ අපිට කියනවා මෙහෙම දෙයක්. නුඹලා නුඹලාටම අයිති නැත. නුඹලාව මිලයට ගෙන ඇත. අපි ව යේසුස් වහන්සේ මිලේට අරන් තියන්නේ මොනවද ගෙව්වේ රත්තරන් ඩොලර් යුරෝ මොනවද ඒ කිසි දෙයකටවත් වඩා උසස්ම යේසුස් වහන්සේගේ ලේවලින් උන් වහන්සේගේම ලේවලින් අපිව මිලේට ගත්තා ඒ නිසා අපේ ජීවිත අපිට අයිති නෑ ඒතර අපේ ජීවිත අපිට අයිති නැත්තම් අපිට පුළුවන් ද අපිට ඕන ඕන විදිහට ජීවත් වෙන්න බෑ. ඉතින් අපිට ඕන ඕන විදිහට ජීවත් වෙලා අපිට කියන්න පුළුවන් ද මම ස්වර්ගයට යනවා කියලා. බෑ. ඇයි දන්නවද? දෙවියන් වහන්සේ අපිට දීලා තියෙනවා ස්ටෑන්ඩඩ් එකක් මේකේ. මේ විදිහට ජීවත් වෙන්න. මේකේ උගන්වන්න යන්නේ ඒක. මේකේ තියෙන විදිහට ජීවත් වුණොත් එතනට යන්න පුළුවන්. අපිට ඕන ඕන විදිහට ජීවත් වෙලා ආ ඔයාවිල්ලා ගන්න කියලා කිව්වට හරියන්නේ නැහැ. එහෙම අය තමයි අර යේසුස් වහන්සේ කිව්වේ. මට ස්වාමිනී ස්වාමිනිය ඔබ වහන්සේගේ නාමයෙන් අපි යක්කු එලෙව්වනේ. යක්කු ගියානේ. වං හාස්කම් කරානේ. අනාගත වාක්‍ය කිව්ව සමහර ඒවා අනාගතයි උනට කිව්ව ස්වාමිනී. හරි නේද? අනාගතත් කිව්වනේ. අනාගත වාක්‍ය विनिश्य करन वेला प्राइवेटली विनिश्य करन කොටි ගාන සෙනග ඉස්සරහම යහන්ඩ යන්නේ. ඔයගේ රෙදි ගලවන්නේ තාර දර තමයි. හරි. ධර්මිෂ්ඨ කමේ වස්ත්‍ර ඇඳ ගන්න කියන්නේ ඒකයි. මොකද එතකොට වැලීඩ් තියෙන එතකොට තියෙන එකම වස්ත්‍රය තමයි ධර්මිෂ්ඨ කම. ධර්මිෂ්ඨ කමේ වස්ත්‍රය ඇඳ ගන්න නැත්තම් සොරිම තමයි. නැත්තම් කෝටි ගාන සෙනග මැද්දේ හරි මම මේක කියන හේතුවක් තියෙනවා අලු දන්නවද අද දෙවියන් වහන්සේගේ වචනය තුල තියෙන මේ පණිවිඩය සැබෑ වූ දේ යට ගහලා තමන්ට ඕන ඕන විදිහට වචන පෙරලලා මිනිස්සුන්ව මුලාවේ අරන් යන කණ්ඩායමක් ඉන්නවා යෝහානුත් කිව්වේ ඒකයි කිසි කෙනෙක් නුඹලාව රවටන එකට මං කැමති නෑ අන්න ඒකයි මම ලියන්නේ කියලා එන් ලියන්නේ ඇයි මේක ලිව්වේ ඇයි රවටන නිසා ඒතර එදත් රවටන මිනිස්සු හිටියා අදත් ඉන්නවා රවටන මිනිස්සු ඒ අයට මේ පණිවිඩය මොකද්ද අර මොනවාද නාට අඳුකොළ වගේ පෙන්වන්න බෑ මේ පණිවිඩේ ඇයි දන්නවද ඒගොල්ලන්ගේ ඇතුලේ තියෙන ගැඹුරේ ගිලලා තියෙන දේවල් ඒගොල්ලන්ටම අපිරියයි. ඒ නිසා ඒවා කාපට් එකේ දාලා වහලා තියෙන්නේ. ඒවා හරලා එළියට ගන්න හදනකොට දෙවියන් වහන්සේ ඒවා හරියන්නේ නැහැ මම යනවා කොහොමද? ඔයා එහෙම හරන්න ඕනේ නැහැ. තේරුණා? සුද්ධකම ගැන අවශ්‍ය නැහැ. ආ ප්‍රේමේ තියෙනවනේ ප්‍රේමේ ඇති. හරි?
प्रेम दासल प्रेम प्रेमवंत प्रेम नाटल प्रेम प्रेमे मत प्रेम तीन हरी मगोद उगल दाने इसराड़ी कथावा इसराड़कीन कथावा मम्मी की मम्मी अनागत वाक्य इधरदी की अंटे प्रेमय पौ राशिया वसाई बलान पदे की अन्द की बलाकट की अन्द की प्रेम पौ राशिया वसादम प्रेम तीयागंड ओकमतमाई एंटी क्राइस्ट की अंडे अन्दे दिव्यान वहां से प्रेम उन्हां से विनाश करे उन्हां से किसी मनुष्य को गिनीट दाने मुकद मनुष्य लोक आट आदर एंटी क्राइस्ट की अन्य अनेक मे मूल धर्मवादी से अविल मे वचन विकृति करला दिव्यान वहां से वरदी पिंतूर पेनला मिनीसुंग भय करना प्रकाश वीम रैप्च एक बला पुरत्तु वेन हेमोम कलयुतु दे तमाई कल्पनी आपाव की वन्ने का प्रकाश बलापुरोट हेतु मनुष्य गोलयासुस्वांस आदर करपुकेन आदर वेडियम कथा करपुकेन मियातम लियानोने आदर तिबुना मियातम आदर गोले अपस्तोल मे बलापुरुत्तुदेना तमुन्म पिरिसिदु कर गणिति मक्निसाद उन्वहांसे पिरिसिदु निसा अपित कियन्ने काय उन्वहांसे पिरिसिदु सिटिन निसा उन्वहांसे तुल पिरिसिदु वेन्ना एक दवासा उदय पीरसी करगन आपहु दवा लपसट करगन रेट पीरसी दुला हरियाणे ने अपे कट्टी हेमन ने जॉब कटे उदय नाला बस के दूवील वैदी बेड कर लोकम करगन आपहु गिदर विलत नागण्डो ए वगेम वतुरंग नीक नागण्डो वगे लेवल उदय अन्सल लेवलिंग वाहक नीट बहिनवा अतुलट विलत आपहु गिदर विलत लेवलिंग वाहक बुद्धिय गण्डो अर अर पैगान अतुलत करण देवल इतन देवल बेडन ने कथा कर ला संपूर्ण एलिए इन्ने प्रैक्टिकल मम्मी कथा कर हरी थैंक यू वन हतरवीं पदे एक योहान तुंगेनी पदे परिचय दे हतरवीं पदे सिटे पाव करण सैम देनम नोपनात कामद करती पापे नाम नोपनात कामय पाव दुरुकरण पिनीस उन्वहांसे प्रकाशकरण लैबू बाव नुबला दाने हुए किसी पापे आक्त उन्वहांसे तुलन एत कथा तो मैं गुड़ा कह रहा हूँ उतनी वही कथा ओक वितरक्ति बुना नाम बाइबले हरी शोक ने उन्वहांसे आवे पापे आइन करंडा पापे किया ने नुपनात कमाए नुपनात कम किया ने पापे आए उन्वहांसे आवे पापे आइन करंडा शा हरी शोक ने हाँ नहीं थी आवा पापे आइन कर दिया अभी देने नहीं पापे ඊළඟ පදේ කියන්නේ යමෙක් උන්වහන්සේ තුල පවතිද ඔහු පව කරන්නේ නැත ඔන්න ප්‍රශ්නයක් යමෙක් උන්වහන්සේ තුල ඉන්නවා නම් කොහොමද එයා උන්වහන්සේ තුල ඉන්නවා කියලා දැනගන්නේ ඉතින් තමන්ම තමයි බලන්න ඕනේ තමන් පව කරනවද නැද්ද කියලා කණ්ඩායම් ඉස්සරහට ගිහලා බලන්න ඔයා පව කරනවද ඔයා පව කරනවද ඔයා පව කරනවද කියලා අවංකව ඇහුවොත් ඔයාගෙන්ම ඔයා ඇහුවොත් मिथन कथा कर आत्मा पाऊ कर
පෞකරණ තැනැත්තේ උන්වහන්සේ දුටුවේවත් උන්වහන්සේ ඇඳින ගත්තේවත් නැත. දැක්කද? දැන් බලන්න කොච්චරද ස්ටෑන්ඩඩ් එක කියලා චුට්ටක්. පොඩ්ඩක් හිතන්න නිකන් ස්ටෑන්ඩඩ් එක මොකද්ද කියලා. පෞකරණ කෙනා දෙවියන් වහන්සේ උන්වහන්සේ යේසුස් වහන්සේව හඳුනාගත්තෙත් නැ, දන්නෙත් නැ. දැන් තේරෙනවද අපි ඉන්නේ කොහෙද කියලා? අපි නෙමෙයි, මම අපි හොඳයි. අර කියන කට්ටිය ඔක්කොම පව් කර කර අරව කර කිසි ප්‍රශ්නයක් නැහැ. ලේ තියෙනවනේ, ලේ බවුසර් එකක් මම ගෙනලා දීලා තියෙන්නේ. මට ඕන්ලයින් ට්‍රක් ගාලා අරගත්ත ටැප් එක වහගත්ත නාගත්ත ගියා. හරි ලේසියිනේ, හරි ලේසියිනේ. ලේ තියෙනවනේ උනතර. ඒ උදේට නාගන්නයි හවසට නාගන්න. මොකද්ද මේ සුළු කරන්නේ? උන්වහන්සේගේ පූජාවනේ සුළු කරන්නේ. හේබ්‍රු පොතේ කියනවා නැවත නැවත උන්වහන්සේව කුරුසපත් කරනවා අපි. පව් කරන හැම අවස්ථාවකම. ඔයාලා දන්නවද ඒක? අපි පව් කරන හැම අවස්ථාවකම අපි උන්වහන්සේව ආපහු කුරුසපත් කරනවා. කේවා. මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා මුලා කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙල්ල. දැක්කද? ඇයි එහෙම කියන්නේ මුලා කරන්න ඉඩ දෙන්න එපා කියලා? මුලා කරන්නේ උන් හිටපු නිසානේ. එදා අදත් ඉන්න නිසානේ. මොකද මුලාව? ආපව් කරාට කමක් නැහැ. ලේ තිනවනේ. අපි ඉන්නේ අනුග්‍රහය තුල. මුලාව ඒක. බයිබලේ කියන්නේ, මම නෙමෙයි කියන්නේ. කියවන්න. උන්වහන්සේ ධර්මිෂ්ඨව සිටින්නාක් මෙන් ධර්මිෂ්ඨකම් කරන්නා ධර්මිෂ්ඨව සිටි. දැක්කද? උන්වහන්සේ ධර්මිෂ්ඨයි, ධර්මිෂ්ඨකම් කරන්නා ධර්මිෂ්ඨව ඉන්නවා. ධර්මිෂ්ඨව ඉන්නවා කියන්නේ මොකක්ද දන්නවද? අධර්මිෂ්ඨකම යතුල නැහැ කියන එකයි. හලෝ. නේද? ඕකේ, කියන්නකො. පව් කරන තැනැත්තේ යක්ෂයා ගෙන්නේ. ආ. ඕකේ. මග්නිසාද යක්ෂයා පටන් ගැන්මේ සිට පව් කරන්නේය. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශ කරනු ලැබුවේ මේ පිණිසය. එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන පිණිසය. ආහා. දැන් දැන් ඕක කිව්වහම හානේ යක්ෂයාගේ ක්‍රියා යසස විනාශ කරලා තිනවා. ඒ නිසා පාපේ නැහැ කියලා කියන්න බෑ. ඇයි දන්නවද? ඊළඟ පදේ. දෙවියන් වහන්සේගෙන් ඉපදී සිටින කිසිවෙක් පව් කරන්නේ නැත. ආ. මග්නිසාද ඔහු තුල උන්වහන්සේගේ බීජය පවතින්නේය. දෙවියන් වහන්සේකින් ඉපදී සිටින බැවින් පව් කරන්නට ඔහුට නුපුළුවන. ඔහුට නුපුළුවන. නුපුළුවන. දෙවියන් වහන්සේකින් ඉපදෙන කෙනා, දෙවියන් වහන්සේ තුල ඉන්න කෙනා, උන්වහන්සේ තුල වාසය කරන කෙනා, ජීවත් වෙන කෙනා පව් කරන්නේ නැහැ. එයා දෙවියන් වහන්සේකින් ඉපදී සිටින නිසා යාට පව් කරන්න බෑ. මට තව යන්න පුළුවන් මේක ගොඩක් ඉස්සරහට. කොච්චර ගියත් ඔච්චර තමයි. අපි ඔළුව පුරව ගන්න ඕනේ නැහැ ගොඩක් විස්තර දාගෙන. එක දෙයයි කියන්න තියෙන්නේ. මොකක්ද දන්නවද? දෙවියන් වහන්සේ තුල ඉන්න. උන්වහන්සේ තුල වාසය කරන්න. උන්වහන්සේ තුලට විසිට් එකක් දාලා එන්න එපා. උන්වහන්සේ තුල වාසය කරන්න. හැබැයි අද රැවටිලි කාරයෝ විශාල ප්‍රමාණයක් සභාවට ඇවිල්ලා, මම කතා කරන සභාව කියන්නේ සමස්ත ක්‍රිස්තියානි සභාවට ඇවිල්ලා බොරුව ගෙනහල්ලා ඒගොල්ලන් සල්ලි හම්බ කරගන්න, බඩ වඩා ගන්න, ඒගොල්ලන්ට වාසි ලබා ගන්න, මිනිස්සුන්ට ආසා කරන පණිවිඩයක් ඒගොල්ලෝ දෙනවා. මිනිසුන්ට ආසා කරන මොකද කසන කන් ඇත්තන්ට අවශ්‍ය නිසා ඒගොල්ලන්ටම ගුරුවරුන්ව උපදවවා ගන්නවා. ඒ කියන්නේ අපි වගේ අයව දිරවන්නේ නැහැ. ඒක නිසා ඒගොල්ලන්ටම උපදවවා ගන්නවා මිනිස්සු. උපදවගෙන මොකද කරන්නේ? කන කස කස ඉන්නවා. මොකද ඒ වචනය, ඒ පණිවිඩය එයාට හරි මිහිරි. හරිම මිහිරි. හරි. ඉතින් මිහිරි වචන අහනකොට මට පුදුම සමාදානයක් තියෙනවා මේ පණිවිඩය ගැන. ඒ කියන්නේ චර්ච් මට අද පුදුම සමාදානයක් තියෙනවා මේ පණිවිඩය ගැන. ඇයි? මගේ ඔක්කොම හොඳයි කියලා කිව්වා. ඉතින් මට පුදුම සමාදානයක් තියෙන්නේ. අර ඩිලන්තගේ සර්විස් එකට ගියාම එළියට එන්නේ ඔළුව කහ කහ.
මම පැහැදිලිව කියන්න සමාදානේ එන්නේ ආත්මෙන් නෙමෙයි සමාදානේ එන්නේ කොහෙන් දන්නවද සෝල් එකෙන් අපේ ප්‍රාණයෙන් දන්නවද සමාදානේ කියන්නේ හැංගීමක් ඒක තියෙන්නේ කොහෙද සෝල් එකේ ආත්මනන් වහන්සේගෙන් එන්නේ වෙනම පණිවිඩයක් මෙසේජ් එකක් අපිට කියනවා හරි පීස් එකක් තියෙන සමාදානයක් තියෙනවා මොකද මට හරි හරි අද प्रबोध हतट मगे हितट हरी पुतुम समाधान को समाधानी हितट हित दी को सोले के हाँ स्पिरिट कथा कर लिया विन दिया हरद साक्षी को स्पिरिट देखा इन समय रेवटली कार्य अंट असुवेन एपा අහුවෙන්න එපා මට මේවා කිව්වා කියලා මට විශේෂ වරප්‍රසාදයක් නැහැ මේ බයිබලෙ කියන දේ කියන්නේ මම මේකේ තියෙන දේ කියන්නේ මේක ලිව්වේ ඇයි රැවටිලි කාර්යෝ හිටපු නිසා එදා හැබැයි එදාට වඩා රැවටිලි කාර්යෝ අද වැඩි පිට රටවල මං අද කතා කර අපිට රට කට්ටියක් එක්ක ඒ රටේ සභාව ගැන කියපු දේවල් मिनिसु कोहाट देयान्ने मिनिसु उंग रावटला उगलु दन्नोद बाइबले अपिटे कीनो याकोब पोते नुंबला गुरुवरु वेन्न उत्साह करान्ने पा मुकद गुरुवरुंट विनिश्चय वेडी कीला दन्नोद मम कल्पना करा मे गुरुवरु मिनिसु उंग बोरु कीला රවට්ටලා ගිනිවිලට අරන් යනකොට අමු අමු එනේ මරන්නේ දෙවියන් වහන්සේගේ වචනය කොහොමද කියන්නේ යේසුස් වහන්සේ තුල ඉන්නේ නැතුව ශුද්ධාත්මනන් වහන්සේ තුල ඉන්නේ නැතුව උන්වහන්සේගේ ස්වරූපයට හැරෙන ඒ ගමනේ ජර්නි එකේ නැතුව කොහොමද කියන්නේ යේසුස් වහන්සේ එනකොට යනවා කියලා අපි පාපය කරමින් අපි තුල පාපේ තියාගෙන කොහොමද යේසුස් වහන්සේ එනකොට යන්නේ? අනේ ලේවලින් හේදුනම හරි නෑ. ඔයාගේ ඇතුලේ කුණු ගොඩක්. එළියෙන් හොදලා හරියන්නේ නෑ. ඔයාගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ. මොකදන දේතු මම කියන්නම්. මේක පැහැදිලිව මම කියන්නම්. දෙවියන් වහන්සේ කිසිම අප්සෙට් කෙනෙක්ව ස්වර්ගයට ගන්නේ නෑ. उन्होंने मिस्टेक्स कराने मुखद आकल पे वरदी त्यागन लूसीफर वगैरह का पाओ हिटी उत्ते मसुआर की दाम तक कराने पर लूसीफर वाट वैडिये फिर शुद्ध हिटी या लूसीफर अपी ओकोटो वड़ा शुद्ध वतम हिटी है स्वर्गे आम तक कराने पाए कर हरे हमें मिनिया के अपसेट का मुखद ආකල්පේ චුට්ටක් අප්සෙට්. ඒ චුට්ටි ආකල්පේ අප්සෙට් එක නිසා මොකද උනේ? ලූසිෆර් විතරක් නෙමෙයි තුනෙන් එකක් වැටුණා බිමට. ත්‍රවාහිතන දාපහු දෙවනසි වගේ දෙයක් කරයි කියලා. ආ. හිතන්න ලෝකේ ජනගහණය කීයක් වෙන්නේද ආදම් ගිඳලා මේ වෙනකොට? वर्तमान वितरात्म बिलियन अटाक पोलवे आदम के दवस अदगन का जनगाने को चल अने खंडाय में सुलू फिर सकता मैं से अरगा यहां से एक मैं क्यूवे जीवनेट यान मार्ग पटुई दुष्कराय एक निशा एक होयागाने टीका देना है
ඒ ටික දෙනා තමයි පෙරිලා 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 ආපු කට්ටිය විතරයි. ඒක නිසා තමයි උන්වහන්සේ අපිට කියන්නේ මෙච්චර කෑ ගහන්න කියලා. හැමදාම මේක කියන්න කියලා. ඇයි දන්නවද? පෙරලා 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 ගන්න. වැඩි පිරිසක් ඉන්න යන්නේ ගිනිවිලේ. දන්නවද ඒක? වැඩි පිරිසක් ඉන්නනේ ගිනිවිලේ. විනිශ්චය දවසේ. අද සභාවන් වල කතා කරන්න කියලා තියෙන මොනවද දන්නවද? ධනාත්මක දේ. මිනිස්සුන්ගේ හිතට ධනාත්මක සිතුවිලි උපදවන දේ දේශනා කරන්න. ඍණාත්මක කතා කරන්න එපා. ඔයා නෙගටිව්. බයිබලේ නම් අයින් කරන්න නේ. මොකද බයිබලේ වැඩි හරියක් තියෙන්නේ නෙගටිව් දේවල්. ඔයගොල්ලෝ දන්නවද යේසුස් වහන්සේ අපාය ගැන කතා කරා වැඩි ප්‍රමාණයක් ස්වර්ගය ගැන කතා කරලා තියෙන සුළු වලාවක්. දන්නවද? ස්වර්ගය ගැන කතා කරාට වඩා වැඩි ප්‍රමාණයක් අපාය ගැන කතා කරලා තියෙනවා යේසුස් වහන්සේ. සුභාරංජි පොත් අතර. මේක තමයි ඇත්ත. තිත්තයි හැබැයි ඇත්තයි. තිත්ත තමයි හැබැයි ඇත්තයි. ඔගොල්ලෝ දන්නවද යේසුස් වහන්සේ කිව්ව මෙන්න මෙහෙම කතාවක්. පේතෘස්ට කතා කරලා කිව්වා යේසුස් වහන්සේ උඹට ආදරේද උඹට ආදරේද තුම් පරක් ඇහුවනේ ආලිරලා කිව්වා ඉස්සලා කිව්වා මාගේ බැටළු පැටියන්ව පෝෂණය කරන්න. ඊළඟට කිව්වා බැටළුවන්ව පෝෂණ රැක බලා ගන්න. ඊට පස්සේ කිව්වා පෝෂණය කරන්න. පෝෂණය කියන්නේ මොකද්ද? එඬේරු අද කාලේ තමයි අර මොනවාද එක එක ಜಾති දීලා විටමින් දීලා අරව දීලා කෑම වලට මික්ස් කරලා දාන්නේ. ඒ කාලේ එහෙම තිබුණේ නැහැ. ඒ නිසා විවිධ තනකොළ වර්ග ගස් වර්ග තියෙන තැන්වලට එඬේරු අරන් යනවා බැටළුවන් වෙයි දන්නවද? එක එක තනකොළ වර්ගවල තියෙන පෝෂණය වෙනස් නිසා බැලන්ස් ඩයට් එකක් දෙන්න. ඒ දවස්වල කරේ ඒක. ඒ නිසා මේ 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 ප්‍රදේශයේ තනකොළ ටික තියෙනවා නමුත් වෙන ප්‍රදේශයට අරන් යනවා. ගීතාවලිය 23 කියන්නේ ඒකනේ. එතනට යනකොට කැලෑව මැද්දෙන් සමහරලට යන්න වෙනවා. එනිසා මොකද වෙන්නේ වලස්සු සිංහය කුටි ඉන්නවා. අර එඬෙර මොකද කරන්නේ? ඒගොල්ලෝ අරගෙන යනවා. ඇයි අරන් යන්නේ? එච්චර රිස්ක් එකක් ගන්න ඇයි? එච්චර රිස්ක් එකක් ගන්න ඇයි? ඒ පෝෂණය ඒගොල්ලන්ට අවශ්‍ය නිසා. හැමදාම එකම දේ කකා ඉඳලා හරියන්නේ නැහැ. දෙවියන් වහන්සේ අරන් යනවා විවිධ ස්ථානවලට. ඇයි ඒ? පෝෂණය දෙන පිණිස. එනිසා දෙවියන් වහන්සේ අපි වරන් ආවා. එක එක ස්ථානවලින් අරන් ඇවිල්ලා දැන් උන්වහන්සේ එන්න ආසන්න වෙනකොට දුන්න මේ පෝෂණය. මේකට තිත්තයි. කසාය වගේ තිත්තයි. විටමින් ටිකක් තිත්තයි නේද? විටමින් කාලා තියෙනව නේද? මට ඒ කියන්නේ විටමින් සී දෙකක් දුන්න අයියේ. මං කඩේ දැකට තිත්තම තිත්තයි. හැබැයි කෑවා අයියේ. ඒක විටමින්. එතකොට අපේ සෝල් එකට අපේ ප්‍රාණයට විටමින් එකක් දෙනවා දෙවියන් වහන්සේ. ටිකක් තිත්තයි. තිත්තයි කියලා අහක දැම්මොත් විටමින් එක නැහැ. පෝෂණය නැහැ. ඒ නිසා මේ පෝෂණය දෙන්න දෙනස අපි මේක කතා කරමු. ආමෙන්. අපි යාඥා කරලා දෙවියන් වහන්සේට බාර කරමු සියලු දේ. මතක තබා ගන්න එක දෙයක්. උන්වහන්සේගේ ප්‍රකාශ වීමේදී, ඒ කියන්නේ ඔසවා ගැනීමේදී, රැප්චේකට උන්වහන්සේ එන වෙලාවේදී, උන්වහන්සේ ඉදිරියේ නිර්භීතව හිටගන්න නම්, ලැජ්ජා නොවි නිර්භීතව හිටගන්න නම්, එහෙනම් ඔයා පිරිසිදු කරගන්න. මොකද උන්වහන්සේ පිරිසිදුයි. ධර්මිෂ්ඨ ක්‍රියා ඔබ තුල තියෙන්න, මේ සියලු දේ වෙන්න, අපි සියලු දෙනා උන්වහන්සේ තුල වාසය කරන්න ඕනේ, ජීවත් වෙන්න ඕනේ. විසිට කරනවා නෙමෙයි. ස්වාමීනි, අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ අපිට කොච්චර විශාල ආදරයක් අපිට කරාද
ඔබ වහන්සේගේ පුත්‍ර කම දෙන්න දරු කම දෙන්න ඔබ වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ වැඩිමල් සහෝදරයා වෙන පිණිස අපිව ඒ ස්වරූපයට ගොඩනගන්න ඔබ වහන්සේ පෙර නියම කළා ස්වාමීනි මෙන්න ස්වාමීනි ඔබ වහන්සේ සියල්ල කළේ අපිට තියෙන ආදරේ නිසායි නැතු අපේ තියෙන කිසිම හැකියාවක් නිසා නෙමෙයි ඔබ වහන්සේට අපිව ඕන වුණේ අපේ හැකියාවක් දක්ෂකමක් අපි උසස් නිසා නොවේ ඔබ වහන්සේගේ තියෙන ආදරේ නිසායි අපිට දක්වපු ඒ ආදරේ නිසායි ස්වාමීනි වෙන කිසි දෙයක් නිසා නෙමෙයි එනිසා ඔබ වහන්සේගේ ආදරය අසීමිත වූ ආදරේ අපි අත්දකින්නවා ස්වාමීනි අපිට දරා ගන්න බැහැ ස්වාමීනි ආදරේ අපිට හිතා ගන්න බෑ ආදරේ ගැන ඒ ආදරේ නිසාම ඔබ වහන්සේ අපිට කියනවා මෙන්න ජීවනයේ මාර්ගය ඒක දුෂ්කරයි පටුයි හැබැයි මේ මාර්ගේ එන්න මොකද එක්කම වෙනස් මාර්ගයකුත් තියෙනවා ඒ මාර්ගේ පළල් ලේසි හැබැයි ඒකේ අවසානයේ විනාශයයි එනිසා බෝහන්සේ අපිට කියනවා ඒ දුෂ්කර මාර්ගේ එන්න කියලා ස්වාමීනි අපිට ඉදිරියේදී ලබන මහිමය මේ කාලේ විඳින මේ දුක් විඳීමට සංසන්දනය කරන්න බෑ ස්වාමීනි ඒක එච්චර විශාලයි ඒක එච්චර විශාලයි ස්වාමීනි ඒ නිසා මේ දුක් විඳීම తాවකාලිකයි මේ පීඩාව తాවකාලිකයි මේ සියල්ල ඔබ වහන්සේ අපිට දීලා තියෙන්නේ ස්වාමීනි අපිව ගොඩනගන්නයි අපිව ඔබ වහන්සේගේ ස්වරූපයට හරවන්නයි ස්වාමීනි ඒ නිසා නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබ වහන්සේ ඉදිරියට අවිල්ල කියනවා ස්වාමීනි අප තුල ඔබ වහන්සේ ආරම්භ කළ ඒ ක්‍රියාව ස්වාමීනි අවසන් කරන්න අපව ගොඩනගන්න ඔබ වහන්සේගේ ස්වරූපයට අපි සියලු දෙනා ඔබ වහන්සේ තුල වාසය කරන පිණිස ඔබ වහන්සේගේ ඊම දක්වා විශ්වාසවන්තව සිටින පිණිස ස්වාමීනි අපි එක්කිනෙකව ගොඩනගන්න ශක්තිමත් කරන්න බලවත් කරන්න දැන් ස්වාමීනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේවලින් අප සියලු දෙනා වසා මුද්‍රා කර ගනිමින් ඔබ වහන්සේගේ රැකවරණයට යටත් වෙනවා ස්වාමීනි අපගේ නිවෙස් අපගේ ව්‍යාපාර රැකියා සියල්ල යාන වාහන අපගේ සේවයන් සියල්ල ඒ ලේවල රැකවරණයට යටත් කරමින් කිසිදු අන්ධකාර ක්‍රියාවක් අප තුල අප ළඟට ලං නොවන පිණිස කිසිදු වසංගතයක් අපිට ලං නොවන පිණිස ස්වාමීනි ගිනි වැටක් තබමින් අපිව ආරක්ෂා කරන්න කියලා ඉල්ලනවා අපේ කූඩාරමට කිසිම වසංගතයක් ලං නොවනවා මක් නිසාද අපි ඔබ වහන්සේ තුල වාසය කරන නිසා දෙවියනනි දැන් මෙන්න ඔබ වහන්සේට අප තුලින් ගෞරවය ලබන පිණිස අපි යටත් වෙනවා බාර වෙනවා ස්වාමීනි ඔබ වහන්සේම අපේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේම අපගේ ඬේරාණන් අපගේ මිතුරා අපගේ සහෝදරයා මගේ දෙවියන් වහන්සේ මගේ ස්වාමියා ස්වාමීනි අපි එක දෙයක් කියනවා ඔබ වහන්සේ එනකන් අපි බලන් ඉන්නවා එතකන් ඔබ වහන්සේ උදෙසා ජීවත් වෙන්න ඔබ වහන්සේ තුල ජීවත් වෙන්න අපිට උපකාර කරන්න සියලු ගෞරවය මහිමය ඔබ වහන්සේටයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් හොඳයි අද දවසේත් අපිත් එක්ක එකතු වෙච්ච සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා අපි හෙටත් මේ වගේම කතා බහකින් ඔගලොත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා සියලු දෙනාට